ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් අහමු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති විකාශය පැත්තකට ඇත්ත කියන හිරු දාත්‍රි 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ඉෂාන් හිටිකැටිය මම නිමාෂා අමරරත්න ප්‍රථම නවදහනේ දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත සාරි කඩේක ගින්නකින් පිටකොටුවේ අටමහල් ගොඩනැගිල්ලක් ඇවිලේ. පොල් කටු වතු කර. පෙට්‍රල් ටිකක් දාලා තිබුණා. ඒක ටිකක් වීසි වුණා පෙට්‍රල් ටික. වීසිලා පස්සේ ගින්න කන්ට්‍රෝල් නැතුව ඒක පත් වුණා. 20ක් රෝහලට 6ක් දැඩි සත්කාරේ. වෛද්‍ය සිසුන්ට කොළඹදී ජලහා කඳුළු ගෑස්. විරෝධය අතරතුර දෙදෙනෙක් අත්අඩංගුවට ගුරු විරෝධයට කළ පහර දීමට එරෙහිව රට පුරා පාසල්වල ගුරු විදුහල්පතිවරු පාරට බසි අපි කියන්නේ අලුවට වැටුප් වැඩිවීම ගැන ඇමතිගින් ඉඟි අපි අයවැයට යෝජනා කරලා තිනවා සමනය කරන්න කියන කාරණේ ගාසා යුද ගැටුමින් මිය ගිය අනුලාගේ දේහය හෙට දිවයිනට ඊශ්‍රායෙල් කාන්තාවක් වෙනුවෙන් දිවි පිදුවාට අනුලාට ඊශ්‍රායෙලෙන් වන්දියක් ක්‍රීඩා ඇමති ක්‍රිකට් ආයතනයට දෙහි කපා ICC ට ලියයි පිටකොටුව දෙවැනි හරස්වේදියේ රෙදිපිලි අලෙවිසැලක අද පෙරපරවේ හැටගත් ගින්නකින් පිලිස්සුම තුවාල ලැබූ සහ ශ්වසන අපහසුතා මත වූ පුද්ගලයන් 20 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා. ඔවුන් අතරින් 6 දෙනෙකු දැඩි සත්කාරයකගේ ප්‍රතිකාර ලබන බවයි ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික ජාගොඩ මහතා පැවසුවේ. පොල්කටු අඟුරු දැල්වීම සඳහා රැගෙන තිබූ පෙට්‍රල් අඩංගු බූලියකට පාපහරක් වැදීමෙන් ගින්න පැතිර ඇති බවයි ගිනිගත් වෙළඳසැල අයත් ගොඩනැගිල්ලේ කලමනාකරුව පැවසුවේ. දවසේ පුවත අද පෙරවරු 9:35ට පමණ මෙලෙස ගිනි ගැනීමට ලක්ව තිබුණේ පිටකොටුව දෙවැනි හරස් වීදියේ මහල් 8කින් යුත් සාරි වෙළඳසැලක්. ගින්න හටගත් මොහොතේම ඒ අවට සිට පිරිස් ගින්න මැඩ පැවැත්වීමට උත්සාහ කර තිබුණත් එය සාර්ථක නොවීම හේතුවෙන් ඔවුන් කොළඹ මහනගර සභාවේ ගින්න වීමේ අංශය දැනුවත් කර තිබුණා. එම තොරතුරට අනුව වහාම ක්‍රියාත්මක වූ කොළඹ මහනගර සභාවේ ගිනි නිවීමේ අංශය එම ස්ථානයට ළඟා වුණා. එක බාඩ පීස් කියලා පත්තු වුණා බොසා කියලා නිවන්න ගියා ඒක අර ගියේනේ තප්පර ගන්න පත්තු වුණා ඒක ලොකු සාරි කඩ එක සාරියක් කෙනවා 50000යි 60000යි ඒ විදියට සාරි වටනාගම සාරි අතුරුදෙම අතුරුට වැඩි වුණා අද තියනවා මෙතන බලන්න 10ක් විතර තියෙනවා ගින්න මැඩ පැවැත්වීමට කොළඹ මහනගර සභාවේ ගිනි නිවන රථ 11ක් යොදවා තිබුව අතර ගිනි නිවීමේ නිලධාරීන් 45 දෙනෙකු එක් වුණා මේ ප්‍රදේශයේ නාගරික තදබදය සහ එකින් එකට බිල්ඩින් යාවලා තියෙනවා. එතකොට වේගෙන් පැතිරීමේ ප්‍රවණතාවය වැඩි. ඒක තමයි මෙච්චර විශාල වෙන්න හේතු වෙලා තියෙන්නේ. සම්පූර්ණ අවහිර වෙලා තිබ්බේ මොකද මහල මහලේ ගින්න ඇති වෙලා තිබුණ නිසා පිට වෙන්නත් ක්‍රම විශේෂ වාහන යොමු කර ඉහළ මහලෙන් අපි මුදා ගත්තා ඒක. හරස් වීදි සියල්ලේම තියෙන තත්ත්වයක තමයි අපි ඒක කියලා තියෙනවා. පරණ සහ නව ගොඩ නැගිලි එකින් එක යාවෙනකොට අවදානම් තත්ත්වය වැඩි වෙනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළු ආරක්ෂක අංශ සමාජකයන්ද ගින්න මැඩපැවැත්වීමට සහ ගින්න හේතුවෙන් ගොඩනැගිලි තුර සිර වී සිටි පුද්ගලින් බේරා ගැනීම සඳහා යහුසුලුව කටයුතු කළේ මෙලෙසින්. ගින්න හටගත් වෙළඳසැලේ ඉහළ මහලවල සිරව සිටි පුද්ගලින් දැඩි පරිශ්‍රමයක් යොදා ඉන් පිටතර ගැනුණේ මේ ආකාරයෙන්. ගින්නින්
රෝගීන් 20 දෙනෙක් ජාතික රෝහලේ හදිසි අනතුරංශයට ඇතුළත් කරා. එයින් 6 දෙනෙක් තත්ත්වේ බරපතල නිසා දැඩි සත්කාර ඒකකයට ඇතුල් කරන්න සිද්ධ වුණා. ඔවුන්ට විශේෂයෙන්ම තිබ්බේ විෂ දුම ආග්‍රාණය වුණ නිසා ඇති වූ සංකූලතා ශ්වසන මාර්ගයේ ඇති වූ හානිදායක තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒකට අවශ්‍ය ප්‍රතිකාර මේ අවස්ථාවේදී ලබා දෙමින් පවතින. පිලිස්සීම් ලැබුව කට්ටිය හරිම අඩුවෙන් හිටියේ. මොකද ගොඩක් අයට තිබ්බේ පිලිස්සීම් නෙමෙයි මේ විෂ වායුව ආග්‍රාමණය වීම නිසා වෙච්ච සංකූලතාවය. මෙතර ගින්නෙන් තුවාල ලබා රෝහල් ගත කර සිටින පිරිසගේ සුව දුක් විමසීමට සෞඛ්‍ය මාත්‍ය වෛද්‍ය රමේෂ් පතරණ මහතා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට පැමිණියා. දැඩි සත්කාරක ප්‍රතිකාර ලැබ රෝගීන්ගේ තත්ත්වය යහපතට පත් වෙමින් පවතිනවා. ඒ පහසුකම් සියල්ල තිබුණත් කාර්ය මණ්ඩලයේ සෑම කෙනෙක්ම ඉතාම ශනිකව ඉදිරිපත් වෙලා රෝගීන්ගේ ජීවිත බේරගෙන තිබෙනවා. අද පෙරවරුවේ හදිසි ගිනි ගැනීමකට ලක් වූ කොළඹ කොටුව දෙවන හරස් වීදියේ පිහිටි මහල් අටකින් සමන්විත වෙළඳ සැල අසලයි මාරඳේ සිටින්නේ. විශේෂයෙන්ම මේ මහල් අටකින් යුත් වෙළඳ සැල සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී තිබෙනවා. ඒ වගේම තමයි සඳහන් කළ යුතුයි මේ වෙළඳ සැල සම්පූර්ණයෙන්ම පාහේ සාරි වලින් සමන්විත වෙළඳ සැලක් විවාහ මංගල උත්සව සඳහා භාවිත කරන සාරි වර්ග නිෂ්පාදිත සාරි වර්ග ඒ වගේම විවිධාකාර කටයුතු සඳහා යොදා ගන්නා සාරි වර්ග වලින් සමන්විත වෙළඳ සැලක් තමයි මේ ආකාරයට ගින්නෙන් විනාශ වී තිබෙන්නේ. ඒ වගේම තමයි සඳහන් කරන්නට ඕනේ ගින්නේ ප්‍රබලත්වයේ කෙතෙක්ද කියනවා නම් මේ වෙළඳ සැලට ඉදිරිපසින් වූ වෙළඳ සැල කිහිපයකටත් ඒ වගේම වෙළඳ සැලට දෙපසින් පිහිටි වෙළඳ සැල කිහිපයකටත් ගින්නෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. ඒ වගේම තමයි ගින්නෙන් සිදු වූ හානිය තවමත් මෙතෙක් තක්සේරු කරන මෙති බවට මෙතර ගින්න හට ගැනීමට ආසන්නතම හේතුව එම ගොඩනැගිල්ලේ කළමනාකාර අධ්‍යක්ෂවරයා හිරු ප්‍රවෘත්ති වෙත මෙලෙස අනාවරණ කළා. මේ ආයතනයේ සේවකයන් සේල්ස්මන් ඒගොල්ලෝ සිකුරාදාට පූජා කරනවා. පූජා කරනකොට ඒගොල්ලෝ පොල් කටු වතු කරනවා. පෙට්‍රල් ටිකක් දාලා තිබුණා. පෙට්‍රල් එක ඒක අර කෑන් එක වැඩිමක් වෙලා කවුකලෙන් ටිකක් මිස් වෙලා ඒක ටිකක් වීසි වුණා පෙට්‍රල් ටික. ඊට පස්සේ ගින කන්ට්‍රෝල් නැතුව ඒක පත්තු වුණා. දවසේ පුවත වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කොළඹදී සංවිධානය කර තිබූ විරෝධතා පාගමනක් විසිරුවා හැරීමට පොලිසිය අද පස්වරුවේ ජලහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා. පොලිසිය පැවසුවේ මෙහිදී විරෝධතාකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව කොළඹ නවනගර ශාලාව අසලින් මෙම විරෝධතා පාගමන ආරම්භ කළේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ආරම්භ කිරීමට එරෙහිව සහ රාජ්‍ය වෛද්‍ය පීඨවලට නිසි පරිදි ප්‍රතිපාදන වෙන්කරන ලෙස බල කරමින්. එවන් විටත් එම ස්ථානයට පොලිස් කැරලි මර්ධන ඒකකය සහ ජල ප්‍රහාරක රථද කැඳවා තිබුණා. महाजन පොලිසිය අන නොතකමින් වෛද්‍ය සිසුන් නිරුම් පොකුර රංගහල දෙසට ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමග තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. ¡Gracias!
පොලිස් බාධක නොතකමින් විරෝධතා කරුවන් යලිත් වරක් නෙළුම්පොකුණ රඟහල දෙසට පාගමනින් පැමිණීමට දරූ උත්සාහය ව්‍යර්ථ කිරීමට පොලිසිය යලිත් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. විරෝධතා කරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබෙනවා. දෙවෙනිපුර ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද පස්වරුවේ පාසල් ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබුණා. ඒ පසුගියදා බත්තර මුල්ලේදී පැවති ගුරු විරෝධතාවට පහර දීමට විරෝධය පළ කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ගුරු වැටුප් විෂමතාවට එරෙහිව පසුගිය 24 වනදා බත්තර මුල්ලේදී පැවති ගුරු විදුහල්පති විරෝධතාවයක් විසිරුවා හැරීමට පොලිසිය ජලහා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ අතර එහිදී කිහිප දෙනෙකු තුවාල ලැබුවා. එම විරෝධතාවයට පහර දීමට එරෙහිව සහ ජීවන වියදම් දීමනාව වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් මුල් කර ගනිමින් ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්දානය අද දිවයිනපුරා පාසල් ඉදිරිපිට පාසල් වේලාවෙන් පසු විරෝධතා සංවිධානය කර තිබුණා. ලංකා ගුරු සංගමය සංවිධානය කළ විරෝධතාවය පැවතුනේ කොටහේන මධ්‍ය විද්‍යාලයේ ඉදිරිපිටදී. महानाम विद्यालय හොරුන්ට තක්කඩින්ට තලි උද්ඝාන ගමන් තමන්ගේ දරුවට උගන්න ගුරුවරයාට අත උස්සන්න පුළුවන් වෙන පොලිසියට අපි කියනවා ලැජ්ජ විය යුතුයි ඔබ. මේ අතර දිවයිනපුරා පාසල් රසක් ඉදිරිපිට ගුරු විදුහල්පති විරෝධතා සංවිධානය කර තිබුණා. අපි ආපහු හැරෙන්නේ නැහැ. කරු කරපු ගුරුවරයාට
මෙතර කලුතර හීනටියංගල මහවිද්‍යාලයේ ගුරුවරුන් කලුපටි පැළඳ ඉගෙනීමේ කටයුතු වල නිරත වූ ආකාරයයි මේ. මෙතර පසුගිය 24 වනදා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පැවති ගුරු විදුහල්පති විරෝධතාවයේදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් සිය කනස්සල්ල පළ කරන බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජාත් මහතා සඳහන් කළේ. අයවැලේකනිකුත් ලඟ වෙන නිසා අපි අයවැයට යෝජනා කරලා තිනවා මේ විෂමතාවයෙන් මුවත් කිරීම ගුරු විදුහල්පති පමණක් නෙවෙයි සසු සේවන් වලත් ඒ නිසාම ඇතුළත තිබෙන විෂමතාවයෙන් පිළිබඳව අවධානය යොමු කරලා තිනවා යම් ප්‍රතිපාදනයක් වෙන් කළ කොහොමද ලබන අවුරුද්දේදී ඒක සමනය කරන්න කියන කාරණේ. ඒක එසේ තිබියදී ඒ පිළිබඳව දැනුවත් වීමක් නොමැතිව වෙන්න පුළුවන් මොකද අයවැයෙන් එන කාරණේ කවුරුත් දන්නේ නැහෙනි. අපි යෝජනා කරපු බව දන්නෙත් නැහැ. එවැනි වෙන් කිරීමක් කරන්න අවශ්‍යයි කියන එක. නමුත් රටේ තියෙන ආර්ථිකත් එක්ක තමයි භාණ්ඩාගාරයේ මේ පිළිබඳව අවධානය යොමු කරන්නේ. අපි දැන් මම හිටියා නම් මාත් එක්ක ඇවිල්ලා ඔක සාකච්ඡා කරලා යනවා. ඉතින් අවසානවකට මම හිටියෙත් නැහැ. ඉතින් කොහොම වුණත් අපි අපේ කනගාටුව ප්‍රකාශ කළා. ඉතින් අපි ලබන සතියේදී මේ උත්සව සමිති නායකයෙම මුණ ගැහෙනවා. ඉතින් ඒකෙ හින්දා මාත් එක්ක නම් කිසිම ගැටලුවක් නැහැ. ඉතින් අපි මේවා කළමනාකරණය කිරීමේදී අර හැමතැනටම යොදන ක්‍රමවේදයන් හැමෝටම යොදන්න එක ගැන මට එකඟ වෙන්න බෑ. නව දේශපාලන ක්‍රමයක් සමග රට නැවත ගොඩනැගීමට එක්වන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලඥයන්ගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹ රාජකීය විද්‍යාලයේ පැවති උත්සවයකට එක් වෙමින්. කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශාලාවට වසර 100ක් සපිරීමේ උත්සවය රීඩ් මාවතේ සේවා සැමරුම යන නමින් අද පැවැත්ුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයේ මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මහජන නියෝජිතින් රැසක්ද එක්ව සිටියා. You must have a character if you enroll college. ඔබ රාජකීය විද්‍යාලයේ නම් ඔබට චරිතයක් තිබිය යුතුයි. මට විශේෂයෙන් නම් දෙකක් මතක් වෙනවා. ඒ මේජර් ජෙනරාල් ප්‍රනාන්දු සහ බ්‍රිගේඩියර් ජයතිලක යන අය. ඔවුන් සිටියේ අලිමංකඩ. ඒ මොහොතේ අලිමංකඩ වට කරලා තිබුණා. ඔවුන්ට අයින් වෙන්න කියලා කිව්වා. එහෙත් ඔවුන් අනිත් අය යනකම් බලාගෙන සිට පිටුපසින් පැමිණියා. ඔවුන් පැනලා ගියේ නැහැ. ඔවුන් දෙදෙනාම වෙඩිවැදී ජීවිතක්ෂයට පත් වුණා. ඔවුන් රාජකාරිය නිසි ලෙසම ඉටු කළා. ඒ රාජකීයන්ගේ ලක්ෂණයක්. අපි කවදාවත් පැනලා ගියේ නැහැ. ඒ නිසා තමයි අගමැතිතුමයි මමයි අද මේ කටයුතු කරගෙන යන්නේ. අපි මොකද්ද කරන්න යන්නේ? අපි ශ්‍රී ලංකාවේ අනාගතයට දායක වෙන්නේ කොහොමද? මම අධ්‍යාපන අමාත්‍යවරයා සමග මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අධ්‍යාපන රැඩිකල් ලෙස වෙනස් විය යුතු ආකාරය පිළිබඳව අපි සැලසුම් සකස් කරනවා. නව අධ්‍යාපන ක්‍රමයක් සහ නව පාසල් කළමනාකරණයක් ආරම්භ කිරීමට අපි සැලසුම් කරලා තිබෙනවා. අද මේ රටේ හොඳ පාසල් 50ක් 100ක් අතර තරඟයක් තිබෙනවා. ඒ යහපත් තත්ත්වයක්. මේ පාසල් 100න්ම බිහි වෙන්නේ එංගලන්තයේ හොඳම පාසල් වලින් බිහි වෙන සිසුන්ට සමාන දැනුමක් තිබෙන සිසු පිරිසක්. මොකද අපේ රටේ උසස් පෙළ විභාගය ලන්ඩන් උසස් පෙළ විභාගයට වඩා අමාරුයි. අපි අපේ රටේ අනාගතය දෙස අවධානය යොමු කළ යුතුයි. අපි නව ප්‍රතිසංස්කරණ සමග ඉදිරියට යා යුතුයි. අපිට තවදුරටත් පැරණි ක්‍රමය අනුව ඉදිරියට යන්න බෑ. ආර්ථිකය වේවා අධ්‍යාපනය වේවා දේශපාලනය වේවා මේ සියලු ක්ෂේත්‍රවලට නව සැලසුම් අවශ්‍යයි. එසේම අලුත් ආර්ථිකයක් අලුත් රටක් සහ අලුත් දේශපාලන ක්‍රමයක් සමග අපි ඉදිරියට යා යුතුයි. අපි සියලු දෙනා එකතුව ඒ අලුත් රට හදමු. පාර්ලිමේන්තුවේ අප සියලු දෙනා එකට එකතු වෙලා මේ වෙනුවෙන් වැඩ කරමු කියා මම සියලු දෙනාට ආරාධනා කරනවා. බහු ප්‍රජාතන්ත්‍රවාදය තුල පවතින දේශපාලන වෙනස්කම් එලෙසම තියාගමු. නමුත් අපි සියලු දෙනා එකතු වෙලා මේ රට ගොඩනගමු. Multi-party democracy. Let's all get together and build that country. නීති විද්‍යාල ප්‍රවේශ තරක විභාග සඳහා පෙනී සිටි දකුණු පළාතේ විපක්ෂ මන්ත්‍රීවරයෙක් එම විභාගයට වංචනික ලෙස පිළිතුරු සැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික පුවත්පත් කිහිපයක්ම අද වාර්තා කර තිබුණා. මේ සම්බන්ධයෙන් අපකල විමසීමකදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ විභාග කටයුතු භාරව සිටින නීති අධ්‍යන සභාව මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරනු ඇති බවයි. නීති විද්‍යාල ප්‍රවේශ තරඟ විභාගය සඳහා පෙනී සිටි පාර්ලිමේන්තුව නියෝජනය කරන විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් එම විභාගය සඳහා වංචනික ලෙස පිළිතුරු සැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික පුවත්පත් කිහිපයක්ම අද වාර්තා කර තිබුණා. එම වාර්තාවල දැක්වුණේ දකුණු පළාත නියෝජනය කරන අදාළ මන්ත්‍රීවරයා කලින් සූදානම් කරගෙන ගොස් තිබූ පිළිතුරු ළඟ තබා ගනිමින් විභාගයට පිළිතුරු සපයා තිබූ බවයි. අදාළ මන්ත්‍රීවරයා සටහන් තොගයක් ළඟ තබා ගනිමින් විභාගයට පෙනී සිට ඇති බවට තොරතුරු හෙළිවීමත් සමග ඒ සම්බන්ධයෙන් නීති විද්‍යාලයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවටද එම පුවත්පත් වාර්තාවල දක්වුණා.
මෙතර මෙම සිදුවීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීද අදහස් පළ වුණා. ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය වාර්තා කළා තියෙන මේ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් නීති විභාගයේ ලියන්න ගිහිල්ලා පොඩි කරලා අහුවෙලා මාතර දිස්ත්‍රික්කයේ විපක්ෂයේ දේශපාලඥයෙක් විදිහට පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ කෙනෙක් විතරයි. ඉතින් මං හිතන්නේ නම කියනට හරි නෑ. විශේෂයෙන්ම නීති විද්‍යාලයෙන් ඒ පිළිබඳව නමක් තාම ඉදිරිපත් වෙලා නෑ. නමුත් අපි දන්නේ එක නමයි. මෙතර මෙරට ප්‍රධාන පෙළේ වෙබ් අඩවියක්ද මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කරමින් පැවසුවේ මෙම චෝදනාව එල්ලවන්නේ මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාට බවයි. පිළිතුරු ඇතුළත් කඩදාසි කිහිපයක් ඔහු සන්තකයේ තිබී සොයාගෙන ඇති බවද එම වාර්තාවේ දැක්වෙනවා. එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වුණේ මෙම සිද්ධිය වසන් කිරීම සඳහා විපක්ෂ නියෝජනය කරන ඉහළ මට්ටමේ නියෝජිතයින් උත්සාහ ගනිමින් සිටින බවටයි. එල්ලවන මෙම චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතාගෙන් විමසීමට අප උත්සාහ කළද ඔහු ඊට පිළිතුරු ලබා දුන්නේ නැහැ. අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා ගින් කළ විමසීමකදී ඔහු පැවසුවේ විභාග කටයුතු භාරව සිටින අගවිනිසුරු සභාපතිත්වයේ දරන නීති අධ්‍යයන සභාව මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදු කරනු ඇති බවයි. තමන් ආවේගයට පත්වන ආකාරයට සැලසුම් සහගතව කටයුතු කරන බවට පූජ්‍ය අම්පිටියේ සුමනරත්න හිමියන් දෙමළ ජාතික සංධානයේ මන්ත්‍රීවරුන්ට චෝදනා කරනවා. උන්වහන්සේ මේ බව පැවසුවේ බඩකලපුවේ සසාන භූමියක් ඩෝසර් කිරීම පිළිබඳ තමන් කළ ප්‍රකාශයට එරෙහිව දෙමළ ජාතික සංධානය පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපිය සම්බන්ධයෙන් අදහස් පළ කරමින්. මඩකලපුව ප්‍රාදේශීය සභාව විසින් මඩකලපුව ජයන්තිපුර ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියක් ඩෝසර් කර තිබුණේ පසුගිය 25 වැනිදා. එෙහිදී සිය මවගේ සොහොනද ඩෝසර් කර ඇති බව පවසමින් පූජ්‍ය අම්පිටියේ සුමනරතන හිමියන් එහි පැමිණ සංවේදී වුණා. කියන්න තියෙන්නේ උතුරු නැගෙනහිර වෙනම යුද්ධයක්. මඩකලපුවේ වෙනම යුද්ධයක්. මේ වගේ අම්මගේ සොහොන මම මේ ලෝකෙට බිහි කරපු අම්මගේ සොහොන මේ. මේ පිළිබඳව දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික මහතාද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණා. ඒ කාණුවක් කපලා තිනේ. කාණුව කපනකොට එතන ගල් කෑලි උස්සලා ගිහිල්ලා මෙතන දාලා තිනවා. ඒ කාණුව කඩපු ඒවා මේක මෙතන දිගටම තිබ්බොත් මේ අම්පිටියේ සොමනරත්න කියන මෙතනට ඇවිල්ලා මේකත් ලොකු ගැටලුවක් කරයි. ඒක නිසා මේක විසඳන්න කියලා. ඉතින් අම්පිටියේ සොමනරත්නගේ අම්මා එතන භූම දාන මෙතන සෙමෙන්ටරි එකේ වැළලුවා කියන එක අමූලික බොරුවක්. මගේ ලෞතුරු බුදු පිළිමයක් මට වඩා හිඳව ගන්න දෙන්නේ නැත්තම් මගේ අහිංසක අම්මගේ මලකඳට නිදහසේ ඉන්න දෙන්නේ නැත්තම් රටේ නීතිය හැසිරෙන විදිහට මම ඒ ප්‍රකාශය කළා. රාජමාණික්‍යම්ට ඕනි විදිහට වැඩ කරලා සුමන්දිරන්ට ඕනි විදිහට වැඩ කරලා රටක් ගෙනියන්න පුළුවන්. සොහොන ඩෝසර් කරලා මේ ප්‍රශ්නේ ඇති වුණාට පස්සේ අපි ආවේගයට පත් කරවගෙන මෙවැනි වචන ටිකක් ප්‍රකාශ ටිකක් එළියට ගන්නකම්ම නීතිය ක්‍රියාත්මක කළෙත් නැහැ. අම්මා නාවල කවල පොවල මගේ ඇස් දෙක වගේ මම බලාගත්තා. මං ආයෙත් හිතුවේ නැහැ මගේ අම්මගේ අටකටු ටික මට දකින්න ලැබෙයි. හැබැයි ආයෙත් ඒ අටකටු දකින්නකොට මට ආපු පීඩණයට මට කියවිච්ච දෙයට දඬුවම් කරනවා නම් ඒක මානවවාදී රටක්ද? අද කොහෙන්ද? අද කීල්ස් එකෙන් කමු. නෙල්ලි පෝෂණ ආඩංගු සන්සිල්ක් බ්ලැක් ෂයින් මගේ කෙස් කලම ක්ලීන් කරලා ෂයින් කරනවා. සන්සිල්ක් බ්ලැක් ෂයින් සර්ෆ් එක්සෙල් වල ඩබල් මැජික් එකෙන් ඇඳුම් වල තද පැල්ලම් ඉවත් කරමින් කම්ෆර්ට් ප්‍රීමියම් සුවඳ ලබා දෙන. කැබිනට් මණ්ඩල සංශෝධනය හදිසියේ සිදු කරපු බවට බොහෝ අය අතර කතාබහක් මතු වුණත් ඇමති දුර මාරු කරනවා කියලා රමේෂ්ටයි කෙහෙලියටයි ජනාධිපතිවරයා දැනුම් දීලා තිබුණේ චීන සංචාරයටත් කලින්. ඒ අතර ඇතැම් ඇමතිවරුන්ටත් ඇමරිකාව වීසා නිකුත් නොකරද්දී ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ඇමරිකාවේ සංචාරයකට වීසා ලැබුණු එක ගැන දේශපාලන ලෝකයේ කතාබහක් මතු වෙලා. මේ සියලු තොරතුරු ඇතුළත් දේශපාලන වේදිකාවේ තිරය පිටපස්ස කතාව අද ඕෆ් ද රෙකෝඩ් විශේෂාංගෙන්. ඕෆ් ද රෙකෝඩ්.
ජනාධිපතිතුමා ඔය ඊයේ පෙරේද සිද්ධ වෙච්ච ඇමතිමාරුව ගැන තීරණයක් ගත්තේ චීනට යන්න කලින් මුලින්ම රමේෂ් පතිරණ ඇමතිතුමාට කෝල් එකක් ගත්තා රමේෂ් ඔයා කැමති නේද සෞඛ්‍ය බාර ගන්න අනේ සර් මෙහෙම හොඳයි නෑ නෑ ඔයා මේක ගන්නම ඕන මම චීනෙද ලාවට පස්සේ රෙඩි වෙන්නකෝ එහෙම කියපු ජනාධිපතිතුමා කෙහෙලි ඇමතිතුමාට කෝල් එකක් ගත්තා මම ඔයාගේ සබ්ජෙක්ට් එක වෙනස් කළොත් මොකද හිතන්නේ ඒක ඉදින් සර්ගේ කැමැත්ත සර් ඉදින් ජනාධිපතිනේ කොහොම හරි මේ ඇමති සංශෝධනයට කලින් දවසේ හිටපු ඇමති බැසිල් එක්කත් ජනාධිපතිතුමා මේ ගැන කතා කරලා තියෙනවා අමරවීරට වැවිලි දෙන්න එපා රමේෂ්ගෙන් ගලවන්න ඒක අපේ කෙනෙකුට දෙන්න බැසිල් එහෙම ඉල්ලීමකුත් ගලා ඇමති මාරුවට හේතුව කෙහෙලිය කියලා හිතාගෙන හිටියට මේක පිටිපස්සේ සීනි කතාවකුත් තියෙනවා කියලා දේශපාලන සමාජයේ පොඩි කසකුසුවක් යනවා off the record අමරවීර ඇමතිතුමා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ වැඩ බාරගෙන ඉද්දි පොඩි හුටපටයක් වුණා ඇමති අමරවීර සෙත්සිරිපායේ 11 වෙනි තට්ටු ඉඳලා පල්ලෙහාට බැස්සේ රාජ්‍ය ඇමති අරුන්දිකත් එක්කමයි බොකුවර සාගර ලොක්කට වෙලා තින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඇමති කන් දීපෙක් ගැන කොහොට්ටුවේ මහලේකම් සාගර කාර්යවසම් ටිකක් නෝක්කාඩි සොරෙන් කතා කරානේ ඒකයි එහෙම කිව්වේ අනේ මන්ද ඇමතිතුමා අරුන්දික ඇමතිතුමා එහෙම කියනකොටම ලිෆ්ට් එක ඇතුලේ ලොකු සද්දයක් ආවා කට්ටියම සයිලන්ට් බලද්දි ලිෆ්ට් එක හිර වෙලා කොහොම හරි කට්ටියම දාඩිය දාගෙන ලිෆ්ට් එක ඇතුලේ හිර වෙලා හිටියා එළියට එනකොටම අමරවීර ඇමතිතුමා කට්ටියම hina සාගරයක් ඇතුලේ ගිල්ලමින් මෙහෙම කතාවක් කිව්වා මේක නම් ෂුවර් එකට සාගරගේ වැඩ කොහොම හරි ඇමතිමාරුවට පස්සෙන් දා හිටපු ජනාධිපති මෛත්‍රීටත් කට්ටිය මේ කතාව කිව්වා සර් පොහොට්ටුවේ කට්ටියත් නම් වැඩේ අවුල් සුපුරුදු hinaව දාව මෛත්‍රී ඒගොල්ලෝ ඉතින් අපිට බයින් එක හොඳයි නේ හිටන් ඒයි සර් නෑ ඉතින් මේ වෙලාවේ අපිට ඕක වාසි අනිත් එක ඉතින් ඕව දෙනකම් මන් දන්නෙත් නෑ මෛත්‍රී කට්ටියට එහෙම කිව්වා සමහල්ලාට වාසියක් වෙනම ඕ දැනගෙනම නොදන්නා වගේ හිටියත් දන්නේ off the record විපක්ෂ නායක සජිත් මේ දවස්වල ආසන සංවිධායකවරුන්ට Zoom meeting ගන්න. මේ මාසෙ ඉවර වෙන කලින් තමන්ගේ ආසනවල වැඩ පිළිවෙලක් කරගන්න. එහෙම නැති වුණොත් මං ඔවා මාරු කරනවා. සජිත් ටිකක් සැරෙන් එහෙම කිව්වා. මේ අතර සජිත්ගේ working committee එක රැස් වෙච්ච වෙලාවේ මෙන්න මෙහෙම කතාවකුත් ආවා. කට්ටියේ කතාවල්දී නායකතුමා ගැනයි නායකතුමාගේ වැඩ ගැනයි කතා කරනව මදි. ඒ හින්දා ඒ ගැනත් වැඩිපුර කතා කරන්න. පක්ෂයේ ජේෂ්ඨයෝ මෙතෙන්දී එහෙම උපදෙස් දුන්නා. off the record ඔන්න කාලයකට පස්සේ JVP එකේ නායකයෝ ඩිනර් එකකට පක්ෂ මූලස්ථානයේදී හම්බුණා. වැඩ වැඩ හින්දා කට්ටියටදී මෙහෙම chance එකක් එන්නේත් කලාතුරකින්නේ. අනුර විජිත ටිල්ගින් ලාල්කාන්ත බිමල්ලතුරු පිරිසක් මේකට ආවා. ජයප සහෝදරයෝම තමයි කැම හදලා තිබ්බේ. ඒකත් දේශීය කැම වේලා. අනුර සහෝදරයා මෙතෙන්ට අඳන් ආපු පොකට් තියෙන ෂර්ට් එක වෙනතර වඩා කලර්ෆුල්. අපි එහෙනම් කතාව මෙතනින්ම පටන් ගමු. එහෙම කිව්වේ ටිල්වින් සහෝදරයා. පහුගිය දවසකත් ඇමරිකානු තානාපතිනිය හම්බෙච්ච අනුර සහෝදරයා ඇමරිකාවටත් යනවා. හැබැයි ඉතින් සමහර ඇමතිවරුන්ට තාම ඇමරිකාවෙන් වීසා නැහැ. ඔබ නොදන්න. අපි දැන් තවත් කතා. ලබන සතියේත් අපි කියන්න. off the record හමාස් ප්‍රහාරවලට ලක් වී ශ්‍රී ලාංකික සේවිකා අනුලා දිවි පුදකලේ ඊශ්‍රායල් කාන්තාවකගේ දිවි බේරා ගන්නට බව ඊශ්‍රායල් ජනතාවගේ මතය විය තයි ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසනවා. ඔහු වැඩිදුරටත් පැවසුවේ ඇයගේ විරත්ය සලකා ඉදිරියේදී ඊශ්‍රායල් රජය විසින් ඇයගේ පවුලට වන්දි මුදලක් ලබා දෙනු ඇති බවයි. මේ අතර ඊශ්‍රායලයේ සහ හමාස් සංවිධානය අතර සටන විරාමයක් ක්‍රියාත්මක කළ යුතු බවට අරාබි රටවල් ඉදිරිපත් කරන යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේදී අද පැවැත්වීමට නියමිතයි. ඊශ්‍රායලයේ සහ හමාස් සටන්කාමීන් අතර 21 වැනි දිනටත් ගැටුම් ක්‍රියාත්මකයි. එවන් පසුබිමක අපේක්ෂිත ගොඩබිම් ප්‍රහාරයට පෙර ඊශ්‍රායල් යුදටැංකි ගාසා තීරයේ පලස්තින දේශ සීමාව තරණය කරමින් සීමිත ගොඩබිම් ප්‍රහාරයක් දියත් කළ බව ඊශ්‍රායල් ආරක්ෂක බලකාය නිවේදනය කළා. ගෙවුණු පැය 24 තුළ හමාස් ඉලක්ක වෙත ඊශ්‍රායලයේ එල්ල කළ ගුවන් ප්‍රහාර ගණන 300ක්. මෙතර පලස්තීනයේ මෙරට තානාපතිවරයා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් හැඳවමින් ප්‍රකාශ කළේ ගාසා තීරයේ තත්ත්වය බරපතල බවයි. Situation in Gaza is not just difficult but miserable. Is the Palestinian life not matter? Is the Palestinian blood not matter? Is the Palestinian blood less red than others? Is our children also less matter than others? Why applying international law and international human rights
මෙතර හමාස් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් වූ ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වූ අනුලා ජයතිලක මහත්මියගේ දේහය හෙට පෙරවරු වී කටුනායක ගුවන්තොටුපළ වෙත රැගෙනීමට නියමිතයි. තමන් බාරේ වූ කාන්තාවගේ ජීවිතේ බේරලා ඇය ඇඳ ඇතුළට එළියට එන්න බැරි වෙන්න යවලා තමයි මේ සිද්ධ වෙච්ච දේ බලන්න එළියට එනකොට තමයි යගේ නාය හරහා වෙඩිල්ලක් ගොස් ඇයි මේ ගිල්ලා පිට තවත් තුනකට පසු ආරක්ෂක ගමදාව පැමිණ අර ඇය රැක බලාගත් කාන්තාව දේ රැගෙන පැමිණියා. ඊශ්‍රායල් ජනතාව කියන්නේ මේ අනුලා දිවිදුන්නේ ඊශ්‍රායල් කාන්තාවක් බේරගැනීමට කියලා මම හිතන්නේ ඉස්සර රජය ඉදිරියට ඇවි ඉරත් වෙනින් බල මන්දි බඳලක් දෙන්න උන් ලබා දෙයි. අරගලේ ක්‍රියාකාරිකෙකු වූ ධානිෂ් අලි කොටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ප්‍රවේශ පත්‍ර කවුලක් අසල ඇති වූ කලාකාරයේ හැසිරීමක් හේතුවෙන්. තවත් පොත් කිහිපයක් සමගින් දැන් රටවට අහිරු. රටවට අහිරු. හන්තන් ප්‍රදේශයේ ඉඩමක අයිතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතාගේ දියණියට විරුද්ධව ගොනු කර තිබූ නඩුවට කිසිදු නීතිමය පදනමක් නොමැති හේයින් අදාළ නඩුව නිෂ්පභ කිරීමට මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ තීරණය කර තිබෙනවා. අදාළ ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කර තිබුණේ මධ්‍යම පරිසර අධිකාරිය විසින්. මට අයිති හන්තානේ රටක ඉඩමක් සම්බන්ධයෙන් වැරදිලි තොරතුරු මත බොරු චෝදනා පදනම් කරගෙන නඩුව ගොනු කරා නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පරිදි මධ්‍යම පරිසර අධිකාරිය විසින් එම නඩුව ඉල්ලාස් කරගෙන තියෙනවා. මගේ අපුච්චි අවුරුදු 40කට විතර කලින් පෞද්ගලික පාර්ශවකෙන් ගත් ඉඩමක් අවුරුදු 100ක් විතර මේක පෞද්ගලික පාර්ශවයන්ගේ අයිතිය තිබුණු ඉඩමක් දේශපාලන පරිගැනීම් සඳහා පිට මඩ ගහන්න තමයි මේ නඩුව මධ්‍යම පරිසර අධිකාරිය විසින් ගොනු කරනු ලබන්නේ. අපි අනිවාර්යයෙන්ම දැඩි නීතිමය පියවර ගන්නට බලාපොරොත්තු වෙනවා මේ සිදු කරපු අසාධාරණය සම්බන්ධයෙන්. හරින් ප්‍රනාන්දු සහ මනුෂ්‍ය නායකකරණ අමාත්‍යතුරුන් පක්ෂ සමාජිකත්වයේ නිරතීමේ තීරණය සමගි ජනබල ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ නිසියාකාරව අනුමත වී නැති බව ඔවුන්ගේ නීතිඥවරු අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. ඒ සිය පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට සමගි ජනබලවේගය ගත් තීරණය නීතියට පටහැනියයි තීන්දුව කරන ලෙස ඉල්ලා එම අමාත්‍යවරු ඉදිරිපත් කර තිබෙන පෙත්සම් විභාගගත අවස්ථාවේදී මනුෂ්‍ය නායක අමාත්‍යවරයවරුන් පිණිස සිටි ජනාධිපති නීතිඥ ෆයිස මුස්තෆා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයාට එරෙහි චෝදනා පත්‍රයට අත්සන් තබා ඇත්තේ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි ලෙස බව පෙන්වා දුන්නා. අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්වා මහතා කරුණු දක්වමින් පැවසුවේ සිය සේවාදායකයා පක්ෂ සමාජිකත්වයෙන් නිරපීමේදී සාක්ෂි වශයෙන් යොදාගෙන තිබෙන්නේ පුවත්පත් වාර්තා සහ වීඩියෝ දර්ශන පමණක් බවයි. ගනුදෙනුකරුවන් 9500කට ආසන්න පිරිසකගේ රුපියල් කෝටි 998කට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ඉයොන් ලංකා සමාගමේ හිමිකරු ධම්මික අතපත්තු මහනුවර ප්‍රදේශයේ සැඟව සිටියේදී අතරංගොඩගෙන තිබෙනවා. සැකකරු අද වාරිපොල මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් මාස පළමුවනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. නදුන් චින්තක නොහොත් හරක්කටා විසින් අභ්‍යසනාධිකරණයේ පවරා ඇති රිට් අයදුම්පතට සැකකරුගේ අත්සන ලබා ගැනීම සඳහා අද දිනම අවසර ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් තිලනගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා. ඒ සැකකරු සම්බන්ධයෙන් නිකුත් කර ඇති අධිකරණ නියෝගයේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර නොමැති බවට සැකකරුගේ නීතිඥවරුන් අධිකරණයට කළ දැනුම් දීමක් අනුවයි. අධිකරණ නියෝගයේ ප්‍රකාරව හරක්කටාගේ අත්සන ලබා ගැනීමට ගිය අවස්ථාවේදී එවැනි නියෝගයක් ලැබී නැතයි CID පැවසූ බවද නීතිඥවරුන් අධිකරණයේ හමුවේ කියා සිටියා. හරක්කට රඳවාසිරින අංශයේ පොලිස් නිලධ හරින් ඔහුට කැම් පාර්සලයක් ලබා දීමට පවා රුපියල් ලක්ෂ ගණනින් මුදල් අය කරන බව සිය සේවාදායකයා ප්‍රකාශ කළ බවයි නීතිඥවරුන් මහේස්ත්‍රාත්වරයා හමුවේ වැඩිදුරටත් පවසා ඇත්තේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දේශපාලනික අතපෙවීම් සිදුවන බවට තමන්ට එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් කටයුතු කරද්දී මෙලෙස අභූත චෝදනා එල්ල කරන බව අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ලවී ඇති දේශපාලන කතපෙවීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විමසිල්ලෙන් පසුවන බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණා. එහිදී එම වාර්තා මගින් පෙන්වා දී තිබුණේ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය දැඩි අවධානයකින් පසුවන බවයි. අදාළ චෝදනාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ග්‍රෙග් බාක්ලි සහ ICC ප්‍රධාන විධායක නිලධාරියා වෙත ලිපියක් යොමු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා තමන්ට එල්ලවන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරනවා.
ශ්‍රී ලංකාව ස්වාධීන විගණන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විගණන වාර්තාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටු සමාජිකයන්ට මූල්‍ය අක්‍රමිකතා ඇතුළු චෝදනා රැසක් එල්ල වී ඇති මොහොතකදී ඒ සම්බන්ධයෙන් නීතිමය සහ පරිපාලනමය ක්‍රියාමාර්ග ගැනීම වැළැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙලෙස අභූත චෝදනා එල්ල කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ. එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් නිලධාරීන් තම වැරදි වසා ගැනීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවංක භාවය සහ කීර්තිනාමය පලිහක් ලෙස භාවිත කිරීම කනගාටුට කරුණක් බවත් ක්‍රීඩා අමාත්‍යවරයා මෙම ලිපියෙන් පෙන්වා දෙනවා. තවද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂිත නිලධාරීන් තවදුරටත් අක්‍රමිකතාවල නිරත වන බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට තමා විසින් හෝ ශ්‍රී ලංකා රජය විසින් කිසිදු අවස්ථාවක දේශපාලනික මැදිහත්වීමක් සිදු නොකළ බව මෙම ලිපියෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පෙන්වා දී තිබෙනවා. විගණන වාර්තාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදු කළ මූල්‍ය අවභාවිතාවන් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව කටයුතු කිරීම නීත්‍යානුකූල නොවන ගනුදෙනු අනිසී ලෙස බලය පාවිච්චි කිරීම යනාදී කරුණු රැසක් අනාවරණය වී තිබෙන අතර ඒ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දැනුවත් කිරීම සඳහා ත්‍රිපුත්කල කමිටුවක් පත් කිරීමට පියවරගත් බව අමාත්‍යවරයා මෙම ලිපියේ සඳහන් කර තිබෙනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආදායම් සහ වේදම් සම්බන්ධයෙන් සිදු කරන ලද විගණන වාර්තාවේ පිටපතක්ද සිය ලිපිය සමග අමුණා ඇති බවයි සඳහන් කර ඇත්තේ. මීට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිවලදී ශ්‍රී ලංකාව සත්කාරකත්වයේ ලබා දෙන විටදී සහ ICC සමුළුවටද පූර්ණ සහයෝගය ලබා දෙන බවත් අමාත්‍යවරයා පවසනවා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ප්‍රතිපත්ති අනුව යමින් ක්‍රීඩා අමාත්‍යාංශයට මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ කටයුතුවලදී දේශපාලන හෝ රාජ්‍ය මැදිහත්වීමකින් තොරව කටයුතු කිරීමට සහතික වන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. යනුව ක්‍රීඩාවේ මූලික හරයන් වන සත්‍ය, සාධාරණත්වය සහ යුක්තිය යන කරුණු මත පදනම් වෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේද මේ අවස්ථාවේදී කටයුතු කරනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරන බවත් එහි සඳහන්. සුබ රාත්‍රියක්.